අපි ලක්වැසියෝ අපේ ජාතික කොඩිය ජාතික කොඩියේ මැද සුරතින් කඩුවක් ඔසවාගත් කේසර සිංහ රූපයක්ද බෝපත් හතරක්ද තැඹිලි කොළ රතු කහ වර්ණයන්ද දැකිය හැකි මෙම සංකේත වලින් හා වර්ණ වලින් නිරූපණය වන දේවල් ගැන අපි දැනගනිමු ජාතික කොඩියේ සිංහ රුවින් එඩිතර බවත් බෝකොළ සතරෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණත් අතින්ගත් කඩුවෙන් ස්වාධීන බවත් රතු පැහැයෙන් සිංහල ජාතියත් තැමිලි පැහැයෙන් දෙමළ ජාතියත් කොළ පැහැයෙන් මුස්ලිම් ජාතියත් කහපාට තීරුවෙන් ජාතික එකමුතුකමත් දැක්වෙන රාජ්‍ය ලාංඡනය වී කරල් තුළින් ස්වන් පෝසිත බවත් පලාපති තුළින් පවිත්‍ර බවත් සිංහ රූපයෙන් රට හා විනයගරුක ජාතියත් පුන් කලසින් සෞභාග්‍යත් සූර්යා හා චන්ද්‍රයාගෙන් සදාකාලික බවත් සංකේතවත් කරනවා. අපේ රටේ ජාතික වීරයෝ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන් එස් මහින්ද හිමියන් වීර මොනරවිල කැප්පෙටිපොළ දිසාව වීර පුරන්නප්පු ගොංගාලේගොඩ බණ්ඩා අනගාර්ග ධර්මපාලතුමා වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා ජේම්ස් පීරිස් මහතා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා එම්.සී. සිද්දිලිබ්බේ මහතා පොන්නම්බලම් රාමනාදන් මහතා ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා ආරුමග නාවලරතුමා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා පොන්නම්බලම් අරුණාචලම් මහතා පියදාස සිරිසේන මහතා ආචාර්ය ටී.බී. ජයා ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා ආතසි ක්ලාක් මහතා අපේ රටේ ජනනායකයින් ඩී.එස්. සේනානායක මහතා එස්.ඩබ්ලිව් ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ජේ.ආර්. ජවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජීවත් වන විවිධ ජන කොටස් හඳුනා ගනිමු ආදිවාසීන් සිංහල ජාතීන් ද්‍රවිඩ ජාතීන් මුස්ලිම් වරුන් සහ වර්ග වරුන් ජීවත් වෙනවා ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ වූ ජන වර්ගයන් පිළිබඳව සලකා බැලීමේදී පහත කරුණු අනුව ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගත හැකි ආචාර විදි ඇඳුම් පැළඳුම් වැඳුම් පිදුම් ආගමික උත්සව ආහාර පාන භාෂාව ආදිවාසීන් ඔවුන්ටම අනන්‍ය වූ ජීවන රටාවක් පවත්වාගෙන යයි අතීතයේදී ගස්වල කොළ අතු පට්ටා වේලාගත් සත්වහම් ඇඳුම් ලෙස භාවිත කළද නූතනයේ පිරිමින් දනින් උඩට එඟටියෙන් පහළට රෙදිකඩක් ඇඳීම කරන අතර උඩුකයට ඇඳුමක් අඳින්නේ නැහැ ගැහැණු එඟටියෙන් පහළට රෙදිකඩ ඇඳ රෙදිකඩ ගැටගසා උඩුකය වසයි. තම ඥාතියකු මියගිය විට ඔහු හෝ ඇය යකකු හෝ යකින්නක වී ඉපදෙන බව විශ්වාස කරන ආදිවාසීන් යකුන් පිදීම චාරිත්‍රයක් විදියට කරනු ලබයි. යකුන් පිදීම හැරුණු විට දෙවියන් ඇදහිමද කරනු ලබයි. කිරිකොරහ නැටුම් ඔවුන්ගේ ප්‍රධාන ආගමික චාරිත්‍රයයි. මීපෙනි දඩමස් ධාන්‍ය අල වර්ග ගඩාගෙඩි ඔවුන්ගේ ප්‍රධාන ආහාරයි අමුත්තන් හමු විට දෑත මල්ලා සොලවමින් පපුවට තබා ගැනීම ආචාර විදි ක්‍රමයයි සිංහල ජාතිය සිංහල ප්‍රධාන භාෂාව විදිහට කතා කරන සිංහල ජාතීන් පිරිමින් සරමක් බැනියමක් සාටකයක් සහිත ජාතික ඇඳුම අඳින අතර බෝරිච්චි අත්සහිත හැට්ටය සහ ඔසරිය කාන්තාවන්ගේ ඇඳුමයි. බෞද්ධ ආගම ප්‍රධාන ආගම වන අතර
පන්සල බෞද්ධ ආගමේ ආගමික ස්ථානයයි. ධර්මචක්‍රය බෞද්ධ ආගමික සංකේතයයි. බෞද්ධ ආගමික උත්සව වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ පෙරහැර උත්සව විදියට ඔවුන් සමරනවා. සිංහලයන්ගේ ආහාර පාන බත් ව්‍යංජන කැවුම් කිරිබත් අග්ගලා අතිරස වැලි තලප කොකිස් දැන් එක්කොට ආයුබෝවන් කීම සිංහලයන්ගේ ආචාරවිධි ක්‍රමයයි ද්‍රවිඩ ජාතීන් ද්‍රවිඩ ජාතීන්ගේ අනන්‍යතාවයේ සහතික කරන ඇඳුම වන්නේ පිරිමින් වේට්ටිය හා බැනියම ගැහැණු සාරිය හා ඉන්දියානු හැට්ටය වනක්කම් යන වචනේ භාවිත කරමින් ආචාර කරයි. ද්‍රවිඩ ජාතීන්ගේ ආගම වන්නේ හින්දු ආගමයි. කෝවිල හින්දු ආගමේ ආගමික ස්ථානයයි. ඕම් සලකුණ හින්දු ආගමේ ආගමික සංකේතයයි. හින්දු ආගමික උත්සව. දීපවාලි උත්සවය, තයි පොංගල් උත්සවය ඒ අතරේ ප්‍රධාන වේ. ද්‍රවිඩ ජාතිකයන්ගේ ආහාර පාන ද්‍රවිඩ ජාතීන්ගේ ආහාර වශයෙන් වඩේ, තෝසේ, මුරුක්කු, සම්බාරු, රසම්, ඉඩ්ලි ආදිය දැක්විය හැකිය. මුස්ලිම් ජාති අරාබිය ඇතුළු මැද පෙරදිගෙන් මෙහි පැමිණි ජනතාවගෙන් පැවතින මුස්ලිම් ජනයා කතා කරන භාෂාව දෙමළ භාෂාවයි. පිරිමින්ගේ අනන්‍යතාවය සහතිකරන ඇඳුම ජුම්බාවේ. ඊට අමතරව තොප්පියක් පළඳි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් පිරිමි පළඳින්නේ සෞදි තොප්පියයි. ගැහැණුන්ගේ අනන්‍යතාවය සහතිකරන ඇඳුම හබායාවේ. හිසවසා ගන්නා පළඳලාව ඉජාහබ් නමින් හඳුන්වයි. පාසල් ශිෂ්‍යාවන් අඳින ඇඳුම පර්දා නමින් හඳුන්වයි. ඉස්ලාම් ආගම ඔවුන්ගේ ආගම වන අතර මස්ජිදය ඉස්ලාම් ආගමේ ආගමික ස්ථානයයි. අද සඳ සහ තරුව ඉස්ලාම් ආගමේ ආගමික සංකේතයයි. රාමසාන උත්සවය, හජ්ජි උත්සවය එම ආගමේ ආගමික උත්සවයි. දැත් ඉදිරියට යොමු කර අසලාම් අලෙක්කු යන වචනය භාවිත කරමින් ආචාර කරයි. මුස්ලිම්වරුන්ගේ ආහාර පාන කොත්තු, වටලප්පම්, බූන්දි, බුරියානි, පරාටා ඔවුන්ගේ ආහාරයි. බර්ග ජාතිය යුරෝපීය රටවලින් පැමිණි කොටසක් වන බර්ග ජාතින් ඉංග්‍රීසි භාෂාව කතා කරයි. ඔවුන්ගේ ඇඳුම වන්නේ යුරෝපීය ඇඳුම් කට්ටලයයි. කමිසය, කලිසම, ටයිපටිය සහ කබාය ඊට අයත් වේ. කාන්තාවන් ගවුම් මදිති. අතට අතදී ආචාර කිරීම බර්ග ජාතින්ගේ ආචාර විධි ක්‍රමයයි. පල්ලිය ක්‍රිස්තියානි ආගමේ ආගමික ස්ථානයයි. කුරුසය ක්‍රිස්තියානි ආගමේ ආගමික සංකේතයයි. ක්‍රිස්තියානි ආගම අදහන ඔවුන්ගේ ආගමික උත්සව වන්නේ නත්තල සහ පාස්කු උත්සවයි. බර්ගවරුන්ගේ ආහාර පාන මස්, කේක්, බිස්කට්, කට්ලට්, පැටිස්, ලම් රයිස් ආදිය ඔවුන්ගේ ආහාර පානයි. ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරි පරිසර පාඩම් වලට අදාළ කරුණු දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කරන්න.